අද උදෑසන අපිට මේ වෙනකොට දැනගන්න ලැබිලා තියෙනවා ජනමාධ්‍ය වාර්තා කරලා තිබුණා ලංකාවේ පළවෙනි අපි පහුගිය කාලය තුළ ලෝකේ පුරා මේ ප්‍රවණතාව පිළිබඳ කතා කළා ලංකාවේ පළවෙනි මංකි පොක්ස් එහෙම නැත්නම් වඳුරුවන කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කතා කරනවා වඳුරුවන රෝගියා වාර්තා වෙලා තියෙනවා කියන එක තමයි අද වෙනකොට මේ අද උදෑසන වෙනකොට ජනමාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ ඒ නිසා විශේෂයෙන්ම අපිට මේ වෙනකොට දැනගන්න ලැබිලා තියෙන තොරතුරු අනුව මං හිතන්නේ ඩුබායි රාජ්‍යයේ ඉඳන් පැමිණිච්ච අවුරුදු 20ක වගේ වයසක තියෙන තරුණයෙක් තමයි මේ රෝගියා විදිහට හඳුනගෙන තියෙන්නේ මේ වෙනකොට මං හිතන්නේ වැඩිදුර ප්‍රතිකාර සඳහා අංගොඩ උණ රෝහලට IDH රෝහලට ඇතුළත් කරලා තියෙනවා කියලා එක තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ කොහොම නමුත් අපි විශේෂයෙන් පහුගිය අප්‍රේල් මැයි ජූනි ඒ කාලවලදී වගේ විශේෂයෙන් ලෝකේ පුරාම මේ වඳුරුන් රෝගය එහෙම නැත්නම් මංකි පොක්ස් රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන අවස්ථාවේදී අපි පැහැදිලිවම අනතුරු අඟවපු කාරණේ තමයි විශේෂයෙන් ඉන්දියාවෙත් මේ රෝගීන් වාර්තා වෙන්න ගත්තට පස්සේ අපි අනතුරු අඟවපු කාරණේ තමයි අපිට කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි ලංකාවේ පළවෙනි රෝගියා වාර්තා වෙන්න ගත වෙන්නේ කියන එක. ඒ අනුව දැන් මාස කිහිපයක් පහු වෙලා හරි ලංකාවේ පළවෙනි රෝගියා වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම බලධාරීන්ට මතක් කරන්නේ විශේෂයෙන්ම ගුවන්තොටුපළ ආශ්‍රිතව ඒ නිරීක්ෂණ කටයුතු ඒ වගේම රටතුළට ඇතුළු වන තැන්වල ඒ ආවේක්ෂණ කටයුතු වඩා ශක්තිමත් කිරීම මේ මොහොතේ අවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ජනතාවට කියන්නේ මෙතෙන්දි විශේෂයෙන්ම අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න නැතුව අපි මේ රෝග තත්ත්වය ගත්තොත් එහෙම විශේෂයෙන් මේක වෛරසයකින් බෝවෙන් රෝගයක් සත්තුන්ගෙන් ඉඳන් මිනිසාට ඇවිල්ලා ඊට පස්සේ මිනිසුන් හරහා මිනිසුන් අතර ව්‍යාප්ත වෙන්න පුළුවන් රෝගයක් විශේෂයෙන්ම රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ගත්තාම ඒ වගේම රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න කියන එක විශේෂයෙන්ම මේ කියන රෝග ලක්ෂණ විදේශ රටක ඉඳන් පැමිණි කෙනෙක් නම් තමන්ට පහුගිය සතිය දෙක තුන වගේ කාලය ඇතුළත විශේෂ සති දෙකක් තුනක් මාසයක් වගේ ඇතුළත විදේශ රටක ඉඳන් තමන් පැමිණියා නම් තමන් විදේශ රටක ඉඳන් ආවට පස්සේ ලංකාවේදී තමන්ට උණ ඇවිල්ලා මේ විශේෂ මේ රෝගී තියෙන විශේෂ ලක්ෂණේ තමයි රෑෂ් එක එහෙම නැත්නම් මේ තුවාල තත්ත්වයන් නැති වෙන එක විශේෂයෙන්ම තමන්ගේ ලිංගාශ්‍රිතාවයවෙන් ආශ්‍රිතව තමන්ගේ ගුදමාර්ගය ආශ්‍රිතව තුවාල තත්ත්වයක් ඇති වෙනවා නම් ඊට අමතරව මේ තුවාල තත්ත්වයන් විශේෂයෙන්ම අපි අත්ල යටිපතුල් මුඛය ඒ වගේ තැන්වල පවා මුහුණේ පවා ඇති වෙන්න පුළුවන් නමුත් විශේෂයෙන්ම අර ලිංගාශ්‍රිත රෝගයක් කියලා සැක කරන්න පුළුවන් විදිහට ලිංගිකාවයව ආශ්‍රිතව මේ රෝග ලක්ෂණ මතුවෙනවා නම් විදේශ රටක සංචාරක හිස්ට්‍රියකුත් එක්ක අපිට විශේෂම සැක කරන්න වෙනවා මේ වඳුරු වුණද කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් මතුවෙනවා වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ කියලා ඒ රෝගින්ගෙන් අපි ඉල්ලා සිටින හැම රෝග ලක්ෂණ මතුවෙනවා නම් ඒ වගේම මෙතෙන්දි රෝගේ බෝ වෙන්නේ දැනට හොයාගෙන තියෙන තොරතුරු අනුව මොකද මේවා සාමාන්‍ය අලුතෙන් රෝග එනකොට විවිධ දේවල් අලුතෙන් අපිට හම් වෙනවා. මේ රෝගීදී පවා රෝගේ බෝ වෙනවා කියලා දැනට හොයාගෙන තියෙන්නේ ඒ තුවාලවල ඇති වෙන කබලු ආශ්‍රිතව ඇති වෙන ශ්‍රාවයන් ඍජු ලෙස ස්පර්ශ වීම හරහා තමයි රෝගය බෝ වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒතට ඒ නිසා විශේෂයෙන්ම රෝග ලක්ෂණ මතුවලා තියෙන අයට මේ සම්බන්ධයෙන් නිශ්චිත තහවුරු කර ගැනීමක් කළා රෝගී සම්පූර්ණයෙන් සුව වෙනකන් ලිංග ක්‍රියාකාරකම් වලින් වැළකෙන්න කියන එක ලෝකේ පුරාම නිර්දේශිතයි. ඒ වගේම ඍජු ලෙස පුද්ගලයන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම වැළකින්න විශේෂයෙන්ම සිප වැළඳ ගැනීම ඒ වගේම මුහුණට මුහුණ බොහොම කිට්ටුවෙන් කරන ඒ කටයුතු වලින් වැළකීම අත්‍යවශ්‍යයි කියන එක මේ වෙනකොට ලෝකේ පුරාම අත්දැකලා තියෙන නිසා අපි විශේෂයෙන් ජනතාවට කිල්ලන්නේ මේ අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න නැතුව මොකද මේ රෝගයේ තියෙන විශේෂත්වය තමයි රෝගීන්ගේ අති බහුතරය කිසිදු උපද්‍රවයකින් තොරව මේ තුවාල ටිකක් හොඳ වෙලා උණක් හොඳ වෙලා මේක අනිත් රෝග ලක්ෂණේ තමයි වසා ගැටි තීදි වෙන්න පුළුවන් තද උණ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඒකත් එක්ක රෑෂ් එකක් එන්න පුළුවන් ඉතින් ඒ රෝග ලක්ෂණ බොහෝ විට බොහෝ රෝගීන්ගේ 80%කට 90%කට එහා පැත්තේ රෝගීන්ගේ ඇඟෙන්ම හොඳ වෙලා යනවා. ඒ නිසා අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න නැතුව නමුත් මේකේ මාරාන්තික ප්‍රතිඵලත් සමහර විශේෂයෙන්ම ප්‍රතිශක්තිය පිළිබඳ අඩු ඌනතා රෝගල තියෙන කෙනෙකුට මාරාන්තික ප්‍රතිඵලත් වෙන්න පුළුවන් බොහොම කලාතුරකින් 2ක් 3ක් වගේ ප්‍රමාණයක. ඉතින් ඒ සියල්ල සලකලා මේ සම්බන්ධයෙන් බලධාරීන් හරි උපදෙස් ලබා දීලා රට දැනුවත් කළා මේ සම්බන්ධයෙන් අපි රටක් විදියට ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා තාක්ෂණික කමිටු හරහා රටට ප්‍රකාශයට පත් වෙනකන් අනවශ්‍ය කලබලයකින් තොරව මේ පිළිබඳ සමීපව ඉන්න කියන එක ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම අර කාරණේ නැවත මතක් කරනවා. ඒ කියන්නේ විදේශ රටක ඉඳන් ඔබ ඇවිල්ලා ඉන්නවා නම් ඔබට උණ ඇවිල්ලා තියෙනවා නම් ඔබට රෑෂ් එකක් ඇවිල්ලා තියෙනවා නම් ඒවා විශේෂයෙන් ලිංගාශ්‍රිත අවයව ආශ්‍රිත නම් ඇවිල්ලා තියෙන්නේ වහාම වෛද්‍ය ප්‍රතිපාර කරලා යොමු වෙන්න කියන එක අපි ඒ කොටස් වලින් ඉල්ලා සිටිනවා.